මන්ත්‍රීතුමනි දැන් පහුගිය දවසේ ඔබතුමා මේ මැතිවරණ කොමිසමට ගිහිල්ලා ඉන්නවා අපි දැක්කා තවත් විපක්ෂයේ නියෝජිත පිරිසක් එක්ක පොදු විපක්ෂයේ විදියට පොදු විපක්ෂයේ විදියට ඔබ කාටක් මතකයි 2018 පළාත් පාලන ඡන්ද එක්ක එක පැලට තිබ්බේ නෑ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය මේක තිබ්බේ 2019 අවුරුද්දේ ඒ නිසා 2019 2023 අවුරුද්දක් කල් තිබ්බා දැන් මේකට නාම යෝජනා කැඳවල ඡන්දේ තියන්න අවස්ථාව තියෙනවා ඔබතුමා විමසීමක් කරා නේද මේ ඡන්දේ දැන් තියන්න නැත්තේ ඇයි කියලා අශෝක එක ගැටලුවක් ඒ විමසීම කරා මමම තමයි පුද්ගලික විමසීම කරේ සභාපතිතුමාගෙන් කොමිසමේ දැන් මැතිවරණය මේ මොහොතේ තීරණය කරොත් කොමිෂන් සභාවට තියන්න පුළුවන්. මැතිවරණ තිබීම යුක්ති සහගතයි. ඒ නිසා මම යෝජනා කරේ ඇයි අපිට ඇල්පිටිය ප්‍රාදේශ සභා වතුරු මැතිවරණය තියන්න බැරියයි කියලා කියන එක. ඒතර කොමසාරිස්තුමා සභාපතිතුමා විදියට එතුමා උත්තරයක් දුන්නේ මැතිවරණයක ආසන්න මොහොතේ ජනාධිපතිවරණයකට ආසන්න මොහොතේ මෙවැනි මැතිවරණයක් තැබීමෙන් ඒ මැතිවරණය ජයග්‍රහණය කරන පුද්ගලයාට හෝ පක්ෂයට යම් අමතර වාසියක් එන්න පුළුවන් කියලා ජනාධිපතිවරණයේදී තර්කයක් ඒක කොමිෂන් සභාවේ. මිට පෙරින් ඔය අනිත් පළාත් පාලන මැතිවරණයෙන් වියුක්ත වෙලා ඇල්පිටියේ මැතිවරණය තිබුවේ 2019 ජනාධිපතිවරණයේ පෙනිපෙනි. ඒතර ඒ වෙලාවේ කොමිෂන් සභාව හෝ රටට හෝ ඒක කිසි ගැටලුවක් වුණේ නැහැ. ඒක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කරගත්තා. ඒ ගැන කිසිම තර්කයක් තිබ්බේ නැහැ. ඒක පළවෙනි කාරණය. දෙවෙනි තර්කය මම මතු කරේ දැන් හිතන්නක මොහොතකට දැන් කොමිෂන් සභාවේ තර්කය හරි කියලා. හරි ඒ අනුව නොතිය ඉන්නවා. එක පාර්ශ්වගතයක් වෙන්න කියලා. ජනාධිපතිවරණයෙන් දිනන පාර්ශ්ව. ඒක X වෙන්න පුළුවන්, Y වෙන්න පුළුවන්, Z වෙන්න පුළුවන්. ඒ වෙන්න පුළුවන් මම දන්නේ නැහැ. හැබැයි ඒ දිනන පාර්ශවය කරන පළවෙනි දේ මොකක්ද? දිනලා මම හිතන්නේ දවස් දෙකකින් නැත්නම් තුනකින් පාර්ලිමේන්තුව විසිරුණා. මමදාම මේ රටේ තිබිච්ච අසංස්කෘතික ලක්ෂණය තමයි මැතිවරණ සංස්කෘතිය තියෙන. අසංස්කෘතික භාවය තමයි මෙන්න මේ මැතිවරණ තියෙන රටාව. ඒ අනුව ජනාධිපතිවරණයෙන් පස්සේ මේක තියුවොත් වෙන්නේ මොකක්ද? ජනාධිපතිවරණේ තියෙන කෙනාට බන්දේසියක තියලා මේ පළාත් පාලන ආයතන 300 ගණන් දෙනවා. ඒතර ඒක යුක්ති සහගත. ඒක සාධාරණද? ඒකට අගතියක් වෙන්නේ නැද්ද අනිත් පාර්ශවවලට? ඒ නිසා වසර 7-4කින් ජනමතයක් ප්‍රකාශ කරන්න මේ රටේ මිනිසුන්ට අයිතියක් ලැබිලා නැහැ. එවැනි පසුබිමක් ඇතුලේ මිනිසුන්ට අවස්ථාවක් දෙන තමන්ගේ මතය රටේ ප්‍රකාශ කරන්න.